අයිබෝවන් සම්භාවනීය අමුත්තනි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සංවත්සරය උත්සවය ගෞරවයෙන් අභිමානයෙන් යුතුව සමරන උත්සව සභාවේ කටයුතු ආරම්භ කරන්නටයි අපි මෙලෙස සූදානම් වන්නේ. අද දිනේ මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රධානත්වයෙන් වරාය සහ නාවිකගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමන් එවැගේම වරාය සහ නාවිකගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙටිග මැතිතුමන් ප්‍රමුඛ සියලුම සම්භාවනීය අමුතන්ව අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් උත්සව සභාව වෙනුවෙන් පිළිගන්නවා. ජාතියේ හදවතයි වරාය අර්ථයේ මුව දොරයි වරාය ජාතියේ හදවතයි ඔබ සැම පිළිගනිමින් සභාව ආමන්ත්‍රණය කිරීමට අපගේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මැතිතුමන්ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සංවත්සරයේ උත්සවයේ නිමිත්තෙන් මෙහි පැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඇතුළු ආරාධිත සම්භාවනීය අමුත්තන් හැම ගරු වරාය සහ නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතිහෙට්ටිගම මහතුරුන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙනුවෙන් ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්න බව මා මුලින්ම සඳහන් කරන්නට කැමැති. පුරා අවුරුදු 38ක් අප රටේ සංවර්ධනයට පැවැත්මට හා ආර්ථිකයට වරාය අධිකාරියේ ඇප කැප වී කළ සේවය සුළුපටු නොවන බව මෙහිදී සිහිපත් කළ යුතුය. ලොව කන්ටේනර් බහලු මෙහෙවන සියලු වරායන් අතුරින් 23 වන තැන හිමිකර ගැනීමට කොළඹ වරායට සමත් වී තිබෙනවා.
මෙවසරේ මෙහෙවන කන්ටේනර් සංඛ්‍යාව මෙවසරේ මෙහෙවන කන්ටේනර් සංඛ්‍යාව මිලියන් 6ක් පමණ වේයයි මා අපේක්ෂා කරනවා. එය මිලියන් 21ක් පමණ වන මෙ රටේ ජනගහනයට සාපේක්ෂව බැලුවම ලොව සියලු වරායන් අතුරෙන් මුල් වරාය 5 අතරට කොළඹ වරාය පත්වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. කොළඹ වරාය ප්‍රමුඛ ගාල මාගම්පුර ත්‍රිකුණාමලය කංකසන්තුර ඔළුවෙල් සහ අනිකුත් ප්‍රාදේශීය වරායන්ද සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. වරාය සංවර්ධනය තුළින් මේ වැදගත් වෙන්නේ වරාය සම්බන්ධනය තුළින් රටේ ආර්ථික සංවර්ධනයත් ඒ තුළින් ඵලදායි රැකියා උත්පාදනය කිරීමත් අපගේ බලාපොරොත්තුවයි. අමාත්‍ය සමරසිංහ මහතාගේ දැක්ම නායකත්වය සහ මෙහෙයුම යටතේ ක්‍රමවත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි. අපගේ මීළඟ ආරාධනය ගරු වරාය සහ නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමන්ට සභාව අමතන ලෙස. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, කැබිනට් ඇමතිවරුනි, අපේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අවසරයි. ඒ වගේම සියලුම තානාපතිවරුනි, නාවික හමුදාපතිගෙන් අවසරයි. ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රධාන, සියලුම අනිකුත් අමාත්‍යංශ නියෝජනය කරමින් මේ ස්ථානය පැමිණලා සිටින ලේකම්වරු, ඒ වගේම අනිකුත් නිලධාරී නෝනාවරුනි මහත්තුරුනි, වරාය අධිකාරියේ සභාපතිතුමා ප්‍රධාන, අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ වගේම සියලුම නිලධාරී නෝනාවරුනි මහත්තුරුනි, අපේ 11,000ක නිලධාරී සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය තවදුරට ශක්තිමත් කරන්නත්, ඒ වගේම මේ අයගේ දහඩිය මහන්සියෙන් ගොඩනගලා තියෙන ලෝකේ 23 වෙනි ස්ථානය දරන වරායන් අතර මේ කොළඹ වරායේ ඒ තත්ත්වය ස්ථාවරය තවදුරට ආරක්ෂා කිරීමෙන් අනතුරුව අපේ ඒ සේවක සේවිකාවන් බලාපොරොත්තු වෙන සුබසාධන වැඩපිළිවල්, ඒ අය බලාපොරොත්තු වෙන සංවර්ධනය, විශේෂයෙන්ම මේ කොළඹ වරාය පමණක් නෙවෙයි අනිකුත් වරායල් කීපේම, වරායවල් තව 6ක් තියෙනවා, මේ 6ම සංවර්ධන කටයුතු අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් කඩිනමින් කරන්න අපිට දැන් මූල්‍ය සම්පතක් තියෙනවා, විශාල මූල්‍ය සම්පතක් තියෙනවා. ඉතින් අධිකාරු ජනාධිපතිතුමනි, මේ සියල්ලම හිතේ තියාගෙන තමයි මම අද නියෝගයක් දුන්නේ අපේ වරාය අධිකාරියේ සභාපතිතුමාට ආචාර්ය පරාක්‍රම දිසානායක මැතිතුමාට. ඊළඟ වරාය අධිකාරියේ මණ්ඩලය රැස් වෙන අවස්ථාවේදී විශේෂ බෝනස් එකක් මේ අවුරුද්දේ අපේ සේවක සේවිකාවන්ට දෙන්න යෝජනාවක් සම්මත කරගන්න කියලා. මොකද අපිට මිලියන 9100ක් හම්බ වෙනවා. ඒක හැම අවුරුද්දේම හම්බ වෙනවා. ඉතින් මේ අයගේ දහඩිය මහන්සියෙන් තමයි අපි මෙතෙක් මේ අවුරුදු 38 ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අද ඉඳලා මම ගත්ත තීරණයක් අනුව විශ්‍රාම යන වයස අද ඉඳලා 57න් 60 දක්වා අපි දික් කරලා තියෙනවා කියන එක මම බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ වගේ තවත් වරප්‍රසාද ගණනාවක් දෙන්න අපි දැන් පෙළඹිලා තියෙනවා. රක්ෂණය අපි අලුත් රක්ෂණයක් හැටියට පරිවර්තනය කළා. ඒ රක්ෂණයෙන් දෙන ප්‍රතිලාභ වැඩි කරලා තමුන්නාන්සේලාට මේ සෙප්තෙම්බර් 1 වෙනිදා ඉඳලා අලුත් රක්ෂණ ක්‍රමයක් දෙන්න ලෑස්ති කරනවා. ඒ වගේම අධිකාරු ජනාධිපතිතුමනි, විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ අද මේ රැස්වීම අපි පවත්වන්නේ
අපේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තේ මේ නැගෙනහිර පරියන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට අත්‍යවශ්‍ය පරියන්තයක්. එතකොට මේ නැගෙනහිර පරියන්තේ අපිට කාටවත් දෙන්න බෑ අතිගරු ජනප්‍රියතුමනි. මේ නැගෙනහිර පරියන්තේ අත්‍යවශ්‍යයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තිරසාර ගමනට. මේ නැගෙනහිර පරියන්තේ අපි කාට හරි දුන්නොත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තව අවුරුදු 10කින් වහන්නත් සිද්ධ වෙයි කියලා මම හිතනවා. ඒ නිසා අපි මේ නැගෙනහිර පරියන්තයත් දියුණු කරලා අනිත් වරායවල් 6ක් දියුණු කරලා ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ ආර්ථික සංවර්ධනයේ තිරසාර සංවර්ධනයේ මේ රටට ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරමින් සුවල දනාට ඔබ සිරුම දනාට සුභානාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහින වෙනවා බොහොම ස්තුතියි. Thanks to the performing troupe of the National Youth Services Council. And now, that which underscores the stature of this celebratory event, the address by His Excellency the President. இலங்கை துறைமுக அதிகார சபையின் 38வது ஆண்டு நிறைவை கொண்டாடி கொண்டிருக்கின்றோம். இன்றைய இந்த சிறப்பு நிகழ்விற்கு தலைமை தாங்கும் இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அதிமேதக ஜனாதிபதி மைத்ரிபால சிறிசேனவர்களை உரை நிகழ்த்த அன்போடு அழைக்கின்றோம். அப்பகே கௌரவனீய ஆராதனைய சபாவ அமத்தின லெச அதிகாரு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மெத்துமணி ஒபுத்துமண்ட. மா இத்தாமத் சத்துட்டுவேனவாத ஸ்ரீலங்கா வராய அதிகாரியட்டு வசரத்தி சட்டாக் පිරීම නිමිත්තෙන් ඒ වසර 38ක ගමන් මඟ පිළිබඳව සිහිපත් කරමින් මේ පැවැත්වෙන වැදගත් ඔබේ උත්සව සභාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව අපේ රටේ වරායන් වගේම අපි දිවයිනක් වශයෙන් මෝදෙන් වට වූ දූපතක් වශයෙන් කතා කරන විට අපට තිබෙන ඉතිහාසයේ මතක සටහන් රාශියක් අපේ සිහියට නැගෙනවා. අද නව තාක්ෂණය සමග අධි තාක්ෂණයෙන් ලෝකයේ අනෙකුත් ඉහළම දියුණුවක් තිබෙන වරායන් සමග කරට කර තරඟ කරමින් ඉතාමත් ඉහළ සේවාවක් රට වෙනුවෙන් කරන වරායේ සේවකයන් කාර්ය මණ්ඩල වගේම මේ වරාය තුලින් සිදුවන සේවාවන් ඒ සියල්ල සැලකිල්ලට ගත් විට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අපේ රට ලෝකේ හඳුනාගත්තේ මූලික වශයෙන්ම වරායන් නිසායි. මේට අවුරුදු හාර 500කට එහා ඉතිහාසය ගැන කතා කළත් ඒ වගේම අපේ රටේ වසර දහස් ගානකින් එහා ඉතිහාසය පිළිබඳව කතා කළත් නාවික ගමනාගමනයේ සමග නාවික වෙළඳ කටයුතු සමග ඒ වගේම නාවික ආක්‍රමණිකයින් සමග අපි දූපත් රාජ්‍යයක් විදිහට
ඉතිහාසයේ මුහුණ දුන් අභියෝගවලට ලක් වූ කරුණු බොහෝ රාශියක් අපිට කතා කරන්න පුළුවන්. අද මේ සේවය කරන පිරිස් තිබෙන්නා වූ පහසුකම් වරප්‍රසාද රටට ජාතික ආර්ථිකයට ලැබෙන ශක්තිය වරායන් නිසා මේ සුන්දර පරිසරය මේ තාක්ෂණික පරිසරය මේ සියල්ල ගොඩනැගුණේ ඔබ මෙන්ම ඔබට පෙර වසර 50ක් 60ක් මෙහි සේවය කළ ඔබ මෙන් මේ සහෝදර පිරිස්වල දැනුම බුද්ධිය අත්දැකීම අවබෝධය මේ ශේෂ්ත්‍රයට තිබෙන පරිණතභාවයත් සමග කියන එක අපි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මම දන්නවා මේ ස්ථානයේ වරාය වෘත්තීය සමිති නියෝජිතයින් නායකයින් ගණනාවක් ඉන්නවා. මේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සලා ඉතාමත් හොඳ අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳව. මයින් සමරසිංහ අමිතුමා කිව්වා මේ ආදායම මිලියන 9000 ගාණක් තමුන්නාන්සලා අම්මන්තොට වරායේ නායකවන්න කිව්පු හැටි. ඒ ණයකවීම නොතිබුණා නම් මේ වරායේ මීට වඩාද කොච්චර දියුණුද? පහුගිය අවුරුදු කීපයේ ගත් විට. ඒ වගේම එතුමා කිව්වා මේ අපි ඉන්න දැන් පේනන මේ ලස්සන සුන්දර ඉහළම වටිනාකමක් තිබෙන මේ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මහින් සමරසිංහ ඇමතිතුමා වරාය සහ නාවික ඇමතිවරයා විදිහට ගෙනෙන ලද යෝජනාව නැගෙනහිර පර්යන්තය කිසිදු කෙනෙකුට දෙන්නේ නැහැ කියන යෝජනාව මම ස්ථීර කරනවා. මම ස්ථීර කරනවා. ඒ ප්‍රතිපත්තියේ පැහැදිලිවම ඉන්නවා අපි. පැහැදිලිවම ඉන්නවා. ඒ නිසා අපි රටක් විදිහට යහපත් අනාගතයක් ගොඩනගන්න ඔබ වෙනි ඉතාමත් මේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යයක් උසුලන ආයතනයක් විදිහට විශාල කැපවීමකින් සේවය කරන කාර්ය මණ්ඩල සිටින ආයතනයක් විදිහට ඔබේ ඒ තිබෙන ශක්තියත් එක්ක අපි තව තවත් මේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. So we have several categories represented, but 10 selected. We have the senior manager, security, long service. We have the chief superintendent of security next, who also has been with the organization for a long period, but since 1978. SP Abe Kon Mahata. And next also from the 1978, working in the Southern Port Development as Manager Administration. K.A.Y. Siniviratna Mahatmya. And next, serving in the Navigation Division as Tug Bosun. W.D. Dharmasena Mahata. Now in the Civil Engineering Division, a work assistant. In Dharmasiri Mahata. And next to also Engineering, Civil Engineering Division, a storekeeper. F.R. Velgama Mahata. W.R. Manampiri Mahata Tai Aradhaniya. In the Operations Division, serving since the year 1970. Isin Jayaveera Mahata. And in the Trincomalee Division from 1978, Assistant Superintendent Operations. G.H. Tilakaratna Mahata. And in the Port of Galle, since the year 1978, as H. Tindall. G.D. Silva Mahata. Meelangata apa aradhana kar sitinne Sri Lanka Varaya Adhikariye Sri Lanka Nidhas Sevaka Sangame Sabhapati Prasanna Kalutrage Mahataata Vedikawata Paminena Lesa Athikaru Janadhipati Maithripala Sirisena Mathumanta Samaru Kilinayak Pirinamima Udesa. We'll hand over mementos to the Honourable Minister and the Deputy Minister as well. Garu,
අමාත්‍යතුමාන්ට පිරිනැමෙනවා. ඉන්පසු එය අතිගරු ජනාධිපතිතුමාන්ට පිරිනැමෙන මොහොත. And so that really concludes the formality of this very special commemoration, 38th year's anniversary of the Sri Lanka Ports Authority.